ආශාවරි බලන්න ආපු channel C film wall අපිට හම්බුණා සාමාන්‍යයෙන් මේ චිත්‍රපට ශාලාවක හම්බ වෙන්නේ නැති ප්‍රසංග වේදිකාවක් උඩ හම්බ වෙන ඕගොල්ලෝ ආදරණීය ප්‍රවීණ කලාකරුවෙක් ගායකයෙක් සංගීතඥයෙක් ටයිටල්ස් තියෙනවා ගොඩක් නලින් පෙරේරා අයිබෝන් ඇත්තටම මේ චිත්‍රපටය මගේ ඇස් දෙක අහකට ගන්න බැරි වෙන විදියට මම රසවින්දා එක ආරම්භින්දලම මම දැක්ක දෙයක් තමයි ශ්‍රී ලංකාවේ අපි නොදුටු දර්ශන තල මේ රූප රාමුල මම දැක්ක එක විශේෂම දෙයක් අතර තේජ ඉද්දමල්ගොඩ මේ අධ්‍යක්ෂකවරයා තේජගේ උමනාව මම හිතනවා හරියට මිස්ටර් වෙලා තියෙනවා ඔහුට උමනාව වෙලා තිබුණු ආකර්ෂණීය සිනමාව කරලියට ගේන්න ඒ දාගපු වෑයම සාක්ෂාත් වෙලා තියෙනවා මොකද සම්භාවනීය සහ වාණිජීය රැල්ල එහාට ගිය ආකර්ෂණීය සිනමාව කියන්නේ අපේ ඇස් එතන තියාගෙන ඉන්නම සිද්ධ වෙනවා. ඒක මේ චිත්‍රපටයේ තියෙනවා. මේ තව විශේෂ කාරණාවක් තමයි ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ අවසාන රංගනීය තියෙන චිත්‍රපටය. ඉතින් මම හිතනවා ඔහුට ආදරය කරන ගෞරව කරන ප්‍රේක්ෂක ජනතාව මේ චිත්‍රපටය නැරඹිය යුතුයි. එවැනි තාත්වික රංගනයක් ආයේ අපිට දැකින්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ චිත්‍රපටයේ විශේෂ අවස්ථාවක් ගොඩක් තියෙනවා. මම විශේෂයෙන් කතා කරන්න ඕනේ ආශාවරි චරිතයට පණ දුන්නු ජාන්වි ඇයගේ ප්‍රථම චිත්‍රපටය හැටියට උපරිම කොටසක් ඇය කළා තියෙනවා අලුත් මුණුරක් රංගනය වගේම නර්තනයද ඇයට හොඳට පිටලා තියෙනවා දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තේජා ඇතුළු තේජා ඉද්දමල්ගොඩ ඇතුළු මේ කණ්ඩායමටම මම ගෞරවනීය ස්තුතිය අපුද කරනවා මොකද මේක ශ්‍රී ලංකා සිනමාවේ පිපාසින් ඉන්න ඇයට මේක ඉතාම හොඳ චිත්‍රපටයක්. ඉතින් සිනමා ලෝලින්ට ශ්‍රී රටේ සිනමාව වෙනස් වෙන පැත්තක් මම මේකේ දකිනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ ආරම්භයක්. මේක ආරම්භයක්. මේක රැල්ලක් බවට පත් වෙයි කියලා මම විශ්වාස කරනවා. සුබ පතනවා ටීම් එකේ හැමෝටම ආශාවරී චිත්‍රපටයෙන් දායක වෙච්ච හැමෝටම. ඔස්තුද නලිනායකට. Thank you.